අයිබෝන් හරිදේ හරියටම රටට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල යුක්‍රේන සංචාරකීන්ගේ 6 වන කණ්ඩායම දිවයිනට කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමගම යුක්‍රේනය ලොක්ඩවුන් කරයි කොවිඩ් 19 වෛරසය වැළඳුණු රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා නිරෝධායනය සඳහා හික්කඩුවට දයාසිරිව දින 3න් හොඳ කරන්න මට පුළුවන් රිටිගල වෙද මහතා ඉදිරිපත් වෙයි කොවිඩ් ආසාදිතින් හමුවීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් తాවකාලිකව වසාදමයි වවුනියාවේ ප්‍රදේශයක් හුදකලා කරයි ගිරිඋල්ලේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම ජාවාරමක් කරගෙන බත් පැකට් එකේ ඉඳලම ගසා කනවා විපක්ෂෙන් චෝදනා දූෂණ වංචා ආක්‍රමිකතා ඇතනම් අපි තේ පිළිබඳව හඬ නගනවා ඇමති නාමල් කියයි ටියුෂන් ක්ලාස් ජනවාරි 25 වනදා සිට ආරම්භ කිරීමට අනුමැතිය මහර ගැටුමින් මියගිය රැඳවියන් 11 දෙනාම වෙඩිවැදී මිය ගොස් ඇති බවට අධිකරණයේදී තහවුරු වෙයි ගැටුමෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය රුපියල් කෝටි 6කට අධිකයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගැන ජනපතිට කිසි විශ්වාසයක් නැහැ විපක්ෂය කියයි රාත්‍රී පුවත්වලින් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ කලාකාරයේ සිද්ධිය අතරතුර මිය ගිය රඳවියන් 11 දෙනාම වෙඩිවැදී මිය ගොස් ඇති බවට අද දින අධිකරණයේදී තහවුරු වුණා පසුගිය නොවැම්බර් මාස 29 වනදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට අදාළ නඩුව අද යලි වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අතර එෙහිදී බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රඳවියන් 11 දෙනාම වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අධිකරණයේදී තහවුරු වුණා මෙලෙස මිය ගිය රඳවියන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව නඩුව විභාගයට ගෙන තිබූ අතර එෙහිදී මිය ගිය රඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට 5 දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක්ද පත් කරනු ලැබුවා එෙහිදී එම විද්වත් මණ්ඩල වාර්තාවන්ට අනුව 8 දිනකගේ මරණ පරීක්ෂණ වාර්තා මීට ඉහතදී අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර ඔවුන්ද වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් මීට පෙර අධිකරණයේදී තහවුරු වුණා. ඒ අනුව එම දේහයන් නිරෝධායන නීති රීතීන්ට අනුව ආදාහනය කිරීමටයි අධිකරණය තීන්දු කළේ. මේ අතර මහර ගැටුමට අදාළව නඩුව අද දින යලි කැඳ වූ අවස්ථාවේදී මියගිය ඉතිරි රැඳවියන් 3 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් වූ අතර එෙහිදී ඔවුන් 3 දෙනාද වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අධිකරණයේදී අද තහවුරු වුණා. ඒ අනුව ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අද අනාවරණය වුණේ. අද දින අධිකරණය වෙත ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව එම රැඳවියන් 3 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති හේයින් ඔවුන්ගේ මෘතදේහ ඥාතීන්ට බහර දෙන ලෙසත් දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. මේ අතර රජයේ පාර්ශවය වෙනුවෙන් කරනු දැක්වූ රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයේ හමුවේ සඳහන් කළේ එම ගැටුමෙන් මහර බන්ධනාගාරයේ දේපළවලට සිදු වූ අලාභය කෝටි 6කට අධික බවයි. අද මේ මියගිය රැඳවියන්ගේ සාධාරණ වෙනුවෙන් ඒ අයගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනාට වඩා අද එතන සිදුවවයි කියන දේපල හානි සම්බන්ධයෙන් ඒ 탁සේරු වාර්තා ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අනිකුත් ඒ සම්බන්ධ කටයුතු ගැන තමයි වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ අනුව අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ කරන්න හදන්නේ මේ වෙඩි තබා ඝාතනය කරපු මේ සිද්ධිය යුක්තිසහගත කරන්නද කියන එක. විමල් වීරවංශ එදා කරපු ඒ ප්‍රකාශය මත්පෙති බීලා රැඳවියෝ මේ විදියට එකිනෙකාට ගහගත්තා ඒ වගේ ප්‍රකාශ කරලා මේ ඝාතනය සාධාරණීකරණය කරන්න හැදුවා. නිවල් විරවංශ මැතිතුමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න කියලා ගියවර අධිකරණයෙන් කරපු නියෝගයට අද නීතිපතියක අද උත්සාහ කරේ විමල් විරවංශ මැතිතුමාගෙන් එවැනි ප්‍රකාශයක් ලබා ගැනීම අවශ්‍ය නැහැ කියන එක. සාධාරණයක් ඉටු වුණා. වෙඩි වැදිලා මගේ පුතා නැති වුණේ කියලා අද ඔප්පු වුණා. මම හිතනවා මේ පරීක්ෂණ සාධාරණයි කියලා. ඒ වගේම ඉතුරු ඒවත් මේ විදිහටම සාධාරණව කරයි කියලාත් මම හිතනවා. මගේ පුතා ලොකු පුතා සාධාරණ ඉෂ්ට වුණාද? යුක්‍රේන සංචාරකයන් රැගත් 6 වන කණ්ඩායම අද පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මේ අතර විදේශ මාධ්‍ය අත පසුරේ වාර්තා කළේ කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමත් සමගම යුක්‍රේනයේ දින 17ක් සඳහා වසා තැබීමට එරට රජය තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව අද පෙරවරුවේ තහවුරු වුණා. රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකින් ඇතුළු ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර අමාත්‍ය කාර්යාලයේද විෂ පිජාරණය කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය 30වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහාද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගීව තිබූ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම ප්‍රබලයින් රසක්ත එක්වසිටියා. එසේම නව වසර උදාවීම නිමිත්තෙන් පසුගිය ජනවාරි මස පළවනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වී තිබුණා. රාජ්‍ය අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත්තේ පසුගිය වසරේ අයවැය විවාදයේ පැවති දින කිහිපයේදී වන අතර මේ වසරේ ජනවාරි මස පළවනදා සිට පාර්ලිමේන්තුව වෙත පැමිණ නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස දැනට හඳුනාගෙන ඇති අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට නිරෝධායනය වන ලෙසයි සෞඛ්‍ය අංශ දෙනුම් දී ඇත්තේ. මේ අතර දින 3ක් ඇතුළත රාජ්‍ය අමාත්‍යවරයා සුව කිරීමේ අභියෝගය බාර ගන්නා බවයි රිටිකල වෙද මහතා පවසන්නේ. මම එමුතුමාගෙන් ඉල්ලා සිටිනවා එමුතුමා දින 3ක් ඇතුළත මම ලෙඩේ සුව කරන්න ඒ අභියෝගය බාර ගන්නවා. ඔබතුමා කැමති නම් ඔබතුමා ඉන්න ස්ථානයකට ඇවිල්ලා රෝගය තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න මම සූදානම්. මම ඒ අභියෝගය බාර ගන්නවා. මේ අතර කුරුණෑගල ගිරියොල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මානහා වැත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙක සඳහා සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. වවුනියාව බසාර වීදියේ සිදු කළ PCR පරීක්ෂණ අතුරින් පුත්කලින් 55 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. ත්‍රිකුණාමලයේ ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණකින් මාස 7ක කුඩා දරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ දරුවාගේ මවද කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගියදා සිදු කළ PCR පරීක්ෂණකින් හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙම දරුවාද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. මේ අලුත් ප්‍රභේද හොයාගන්න තියෙන තාක්ෂණ ඉතාම සීමා සහිතයි. අපේ සාමාන්‍ය PCR රසායනාගාර තුලදී මේක කරන්න බෑ. ඒකට ජාන තාක්ෂණේ පාවිච්චි කරන්න ඕන. ඒක රජයේ රෝහල් වල නෑ. ඒක තියෙන්නේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ඒ රසායනාගාර තුල පමණ නම් අපේ රට ඇතුලේ. අපි ඒක හිතන්න ඕනේ. නමුත් අඩුම ගානේ ජයවර්ධනපුර රසායනාගාරයට මේ කෑගල්ල සෑම්පල් ටික යවල. කරුණාකරලා මොකක් හරි වෛරසයේ ප්‍රභේදයේ වෙනසක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉංගලන්තයේ අර එකම දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච වෛරස් ප්‍රභේද සමාන ප්‍රභේද අපේ රට තුල අලුතෙන් නිර්මාණය වෙනවා. විශේෂ අවධානයක් යොමු කළා. යුක්‍රේනයේ සිට තවත් සංචාරකිනි පිරිසක් මත්තල ගුවන්තොටුපලින් අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඒ අනුව මේ වන විට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකින්ගේ සංඛ්‍යාව 977ක්. මේ අතර යුක්‍රේනයේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අද දින සිට එළමෙන 24 වනදා දක්වා රට පුරා පාසල් කාය වර්ධන මධ්‍යස්ථාන හා ආපන ශාලා වසා දමමින් නව සීමා කිරීම පැනවීමට එරට රජයේ තීරණය කර තිබෙනවා. එරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේ. සීමා ලිහිල් කිරීම හෝ එය අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද යුක්‍රේන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉතා කඩිනමින් නව සීමා කිරීම පැනවිය යුතු බවයි. එසේම එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නව සීමා කිරීම හඳුන්වා දීම හමුවේ රට තුළ විශාල වශයෙන් ආසාදිතින් වාර්තා වීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ ක්‍රමවේදය තුළ යම් මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් ඊට විරුද්ධව හඬ නැගීමට දෙවරක් නොසිතා කටයුතු කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කඩිනමින් උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමට රජයේ කටයුතු කරන්නේද පියවරෙන් පියවර කරන්න ඕනේ ඔක්කොම එකට කරන්න බෑනේ ජනවාරි 25 වෙනිදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිර්දේශවලට යටත්ව උපකාරක පන්ති අපි පටන් ගන්නවා කියලා ඒ සතියකට ඉස්සෙල්ලා අපි ඒ තීරණය අරන් මුළු රටටම කිව්වා ආණ්ඩුව මුදල් ඕන තරම් වියදම් කරනවා එක ව්‍යාපාරිකයෙකුට සහන ලබා දීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් ඩොලර් කෝටි 1000ක් කිසිදු හැඟීමකින් තොරව අත්තරින් ලෑස්ති හැබැයි තමුන්
වහන්සේලා විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ ඇති වී තිබෙන ප්‍රශ්නෙට යම් ප්‍රතිපාදන වැඩි කොට ඒ බඳවා ගැනීම සඳහා කටයුතු නොකරන්නේ ඇයි? ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හම්බ වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන්ට වසා දමලා තියෙනවා. ඊයේ PCR පරීක්ෂණ 50ක් කළා. මේකට තාක්ෂණික කරුණු හොයන්න තියෙන හින්දා ඔබතුමාට පිළිතුරු දීම සඳහා ඒකට මම කල් ඉන්නවා. අද දින මම සෞඛ්‍ය අපතුමිය කිනුත් ඇහුවා. දැන් මේ අයට ඇවිල්ලා ගෙවල් වලට ගිලා විරෝධාණය වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. නමුත් එවැනි හෙල්ත් ගයිඩ්ලයින් එකක් තාම දීලා නැහැ. දැන් ගෙදර ස්වාමියා ආසාදිතේ බවට පත් වුණත් එක ඇඳේ නිදා ගන්නා බිරිඳ නිරෝධායනයට ගෙනියන්නේ නැහැ. ගෙදර නිරෝධායනය කරනවා. එහෙනම් පිට රටින් එන අය පමණක් අපි නිරෝධායන මධ්‍යස්ථානට ගෙනියන්නේ කුමක් වෙනුවෙන්ද? මේ බලකාය ඇතුළෙම බලකාය ඇතුළෙ පමණක් නෙවෙයි ජනාධිපතිතුමා වටෙත් මේ බිස්නස් එක ඇයි? ගෙවල් වල ස්වයන් නිරෝධන වීම සඳහා අවස්ථාව දෙනවා වෙනුවට යාන්ත්‍රණය හදනවා හෝටල් ඇතුළේ. ලියාපදිංචියට නම දා ගන්නවා. ගුවන් යානයේ ටිකට් එක වෙන් කර ගන්නවා. හෝටලේ නිරෝධායන කරන්න ඕන. මේ ක්‍රියාවලීන් තුනම එකට සම්බන්ධ වෙච්ච මාෆියාවක්. එතකොට යුක්‍රේනින් ආපු කට්ටියට කොහමද? මේක කිසිම නිරෝධායනයක් නැහනේ. ඔවුන් ස්විමින් pool එකේ යනවා, gym එකට යනවා, ඔවුන් කට්ටිය එක්ක හුවෙලා බොනවා, කනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට නැති නිරෝධායනය මොකටද අපේ රටේ මිනිස්සුන් නිරෝධායනය කරන්නේ? ඇත්තදා ශ්‍රී ලාංකිකයෝ නොමිලේ ගෙනල්ලා තියෙන මිලේ ඉල්ලපුවාට නොමිලේ එන්න දීලා තියෙන. අදත් රජය ඕනම කෙනෙක්ව නොමිලේ ගේන්න සූදානම්. ඒ හරි යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියන එක පේනවා අර සල්ලි දීලා එන තැන්වල. ටිකට් එකෙන් ගසා ගන්නවා, බත් පැකට් එකෙන් ගසා ගන්නවා, හෝටලෙන් ගසා ගන්නවා. මේක වහම නවත්තන්න ඔබතුමා මේ අහිංසක මිනිස්සු ආදායම බෙදා ගන්න ඒගොල්ලොම ගහ ගන්න. උදයංග විරතුංග කියනවා මෙයා මෙයාගේ හෝටල් වල දාන්න උත්සාහ කරා. හැබැයි අපි ඊට ඕන හෝටල් වල දැම්ම කියලා. ඒතොර රට ගැන නෙමෙයි බලන්නේ මේකෙන් ඔප්පු වෙන්නේ මේ සුද්ධෝ ටික ගෙනාවේ ඒගොල්ලන්ට කීයක් හරි හොයා ගන්න. ලෝක ජනගහනයේ මිලියන එකට වාර්තා වුණ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 11353ක්. ලංකාවේ වාර්තා වුණ රෝගීන් ගන්න ජනගහනයේ මිලියන එකට 2180ක්. ලෝකයේ ජනගහනයේ මිලියන එකට මරණ සංඛ්‍යාව 245යි. ලංකාවේ ජනගහනයේ මිලියන එකට කොවිඩ් මරණ සංඛ්‍යාව 10යි. සමත් නෙවෙයි විශිෂ්ට සාමාර්ථයක් අරගෙන තියෙන්නේ. මා මිත්‍ර හරෙන් ප්‍රධාන මන්ත්‍රීතුමා පෙරේද කතාවක් කරමින් ජනාධිපතිතුමන් අනුරාධපුරයේ මෑණියන් බෑදකින් යනවායි කියලා උපහාසයෙන් අපහාසයෙන් කතා කළා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් අනුරාධපුරයේ ගිහිල්ලා තියෙනවා මෑණියන් බෑදකින්. ආණ්ඩුවක් විදියට පූර්ණ වශයෙන් නිරෝධායන කටයුතු කිරීම සඳහා සත පහක්වත් ඒ අයගෙන් අය කරන්නේ නැහැ. නැවත ගෙන්වා ගැනීමේ විශේෂ ගුවන් යාන අපි 11 වෙනිදා ඉඳන් ආණ්ඩුව විදියට සංවිධානය කරලා තියෙනවා. සියල්ලම අධීක්ෂණය කරන්න අපි තමයි කටයුතු කරන්නේ. ඒ ක්‍රමවේදයේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට ඒක පෙන්වන්න. මොකද මේක ජාතික අවශ්‍යතාවයක්. ඒකෙදී යම්කිසි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ මාෆියාවට විරුද්ධව අපි හඬනා ගන්න දෙපාරක් කල්පනා කරන්න නැහැ. ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාධිපති වෙනවා 20 වෙනිදාට. වයසත් මටත් වඩා වැඩිමල. ඒකට ඉස්සෙල්ලාම ගිහිල්ලා වැක්සින් එක ගහගත්තා. දැනටම ඔප්පු වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම් අපි ප්‍රමාදයි කියලා. මේ වෙලාවේ ඔක්කොගෙම කතාව තියෙන්නේ මේ යුක්‍රේනය ගැන. සංචාරයකෝ නැති වෙලාවකට අඟහරු ලෝකෙන් හරි මෙහෙට ආවා නම් ඒක ගැන අපි සතුටු වෙන්න ඕන. ආණ්ඩුව ගඩ මිතුරන් ලබා කොරෝනාව ගරානාවක් කරගත්තා වගේ එන්න තිනු ගසා කයිද කියන බියක් ජනතාවට තියෙනවා. ඒ වගේම තවත් සමහරුන්ට තියෙනවා බයක් ප්‍රමිතියෙන් තොර බාලේ වගේ නැයිද කියලා. අද අපි පාස්, අද අපි ෆේල්, එහෙම නෙමෙයි. අපි විශේෂයෙන් විශේෂ යන්නට ඕන. අපේ ආර්ථිකයට දැවැන්ත අභියෝගයක් මතුවලා තියෙනවා. ඒ අභියෝගයට අපි මුහුණ දීලා තියෙනවා. පසුගිය රජයේ වගේ ඇවිල්ලා හැමදාම ඇඬුවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණේ කොළඹ ගාලුමෝදුර පිහිටි බණ්ඩාරනායක පිළිරුවා අභියසදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්මදිනය වෙනුවෙන් වූ ගුණ සමරු උත්සවය අද පෙරවරුවේ ගාලුමෝදුර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණා. උත්සවය ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ආගේ පියාණන් ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මොකද හිතන්නේ? මොකද හිතන්න ඕනේ? දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන ගමන් මාර්ගය නිවැරදි. ගමන් මාර්ගයක් නැහැනේ. කිසිම ගමන් මාර්ගයක් නැහැ. නිවැරදිද වැරදිද කියලා මට කියන්න බෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණකුත් වෙලා තියෙනවා කියලා දැන් ඉන්න කපාර්ශවයේ කියනවා. ඒක ඉතින් දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම කිව්වනේ. ඒක කරයි කියලා. පක්ෂ දැන් සභාපති කෙනෙක් කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා නීති විරෝධී ලෙස පක්ෂ සභාපති හැටියට ඉන්නෙත්. ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දමද? මං ගැලවිලා නෑ. මං පක්ෂ සදහටම ඉන්නවා. තවමත් මං පක්ෂ සභාපති, තවමත් මං පක්ෂේ යාවජීව අනුශාසක, තවමත් මම දේශපාලන මණ්ඩලයේ සභිකෙක්. හැබැයි මට කිසිම රැස්වීමක් කියන්න එපා කියලා දැනුම් දීලා තියෙනවා කට්ටියට. අද මේ උත්සවයේ දින අටට ඔබතුමිය කලින් ආවේ
කලින් ආයමට කලින් එන්න ඕන නිසා. ඔව් ඒ කියන්නේ ආරාධනාවක් කරේ නැද්ද මේ සැරේවත්? නෑ කිසිම ආරාධනාවක් නෑ. හැබැයි ඒගොල්ලන්ට මේකයි ඉති නෑනේ. ඉතින් අපිට ඕන වෙලාවකට අපි එනවා. ඔබතුමියට කනගාටුවක් නැද්ද අතර මේ පස්සේ මේ වෙන දේ ගැන ඔබතුමිය බොහෝම කනගාටුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අයිතිකාරයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයද? නෑ. කොහෙත්වල පක්ෂ අයිතිකාරයෝ පක්ෂ සමාජිකයෝ මම අපි ඔක්කොමලා. දැන් ඔබතුමිය ඒ කියන්නේ අයින් කරලා කියලා තමයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. එයාගේ හීනේ. ඒ හීන දැකලා. ඔබතුමිය අතර එක්සත් ජාතික පක්ෂ රී සජාතික පක්ෂෙට ගියා කවුද ගියේ එක්සත් ජාතික පක්ෂේ කාර්යාලයට පස් වතාවක් ගිහිල්ලා රනිල් මහත්තයාට මට ඔබතුමාට සර් කියන්න ඉඩ දෙන්න ඔක හැපදාම කියලා කිව්වා මිනිහා මං කවදාවත් ගිහිල්ලා නෑ යුපී කාර්යාලයට ඉන් පැයකට පමණ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිදහස් පක්ෂයේ ජේෂ්ඨීන් පිරිසක් පැමිණ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ගුණසමරු උත්සවය ආරම්භ කළා वर्तमान රජය ගත්තත් වර්තමාන රජයේ ඉන්න සීලු මැතිවරු විශේෂයෙන්ම 90ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් බිහිවෙච්ච අය ඒ නිසා එදා ඒ දර්ශනය අදත් ක්‍රියාත්මක කරන්න රජයේ ප්‍රතිපත්ති තුලත් තිබෙනවා ඒ වගේම අපි රජයට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් විදිහට අපි හැම විටම රජයේ එක්ක ඉතාම සහයෝගයෙන් මිත්‍රශීලීව සහ සූදශීලීව කටයුතු කරන්නේ එවැනි ප්‍රගතිශීලී මතයන් සමග රට සංවර්ධනය ඉදිරියට ගෙන යෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ ආණ්ඩුවත් එක්ක යනවද කලකිරීමෙන්ද කියලා අපි බලමු ඉතින් තව කල් තියෙනවනේ දැන් ඉතින් මේ ආණ්ඩුව තියෙනවනේ ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ජාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ අරලිය ගහ මන්ත්‍රයේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත්‍ර පිළිගැන්වීම අද සිදු කෙරුණා. සංඝයා වහන්සේලාගේ මව පියා සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 10,000කින් රුපියල් 15,000ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරුණු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25,000ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත් වෙනවා. රුපියල් 2000ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර එය පුණ්‍ය කටයුත්තකදී සදහැවතුන්ට පූජා කිරීමේ හැකියාව පවතිනවා. මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී අවධාරණය කෙරුණා. එමෙන්ම සසුනට දරුවන් පූජා කළ නිවසක් නොමැති දෙමව්පියන් සඳහා නිවසක් ලබා දීමේ මිහිඳු නිවාස යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය ඉන්දරාගාරේ ධම්මරතන නාහිමියන් බුද්ධ ශාසනයේ වෙනුවෙන් ඉටු කරන සේවාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ප්‍රණාමය පුද කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැති ඇමතිවරුන් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පුහාමි මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි හිතුවා අවුරුදු 5ක් අපි ආණ්ඩුව ගෙනියයි හරි විදිහට ජනතාවට යම් වැඩ කොටසක් කරලා කියලා. හැබැයි දැන් එන්න එන්නම අපිට තේරෙනවා මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කඩා වැටීමෙන් ජනතාවට විශාල හානියක් සිද්ධ වෙගෙන යනවා. මේ හානිය සිද්ධ වෙගෙන යන නිසා අපිට තියෙන සමගි ජන බලවේගය එහෙම නැත්නම් විරුද්ධ පක්ෂය හැටියට රටේ ජනතාවට ඉදිරි අනාගතයේදී මොනවද කරන සැලසුම් කියන එක දැම්ම සකස් කරගෙන යන. ඒක ඉතා ඉක්මනින් අපිට සකස් කරන්න සිද්ධ වෙනවා. අපිට තියෙන බය තමයි අපි බලාපොරොත්තු වෙන 2024-25 වෙනකොට අපේ නායකයා රටේ ජනාධිපති වෙයි කියලා. හැබැයි ඊට පෙර මේ රටේ බලය ගන්න සිද්ධ වෙයිද කියන ප්‍රශ්නයක් අපිට දැන් මතුවෙගෙන එනවා. මේ ආණ්ඩුව කරපු දේ තමයි වියත්මක ගෙනල්ලා දේශපාලනය කෙරෙව්වා. දේශපාලකයාට දැම්මා ප්‍රාදේශීය මට්ටමේ වැඩ කටයුතු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද ඇමතිවරයාට කිසිම තැනක් නැහැ. අද වියත්මගේ කණ්ඩායම මේක හසුරවන්න කියලා සිද්ධ වෙච්ච දේ තමයි සම්පූර්ණ ආණ්ඩුව කඩා වැටිච්ච එක. අපි දකිනවා ජනාධිපතිතුමාට කොහෙත්ම විශ්වාසයක් නැහැ මේ රටේ මැති ඇමතිවරු මන්ත්‍රීවරු ගැන. පැහැදිලිව අපි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කියනවා තමුන්නාන්සලාව දාලා තියෙන්නේ මේ ආණ්ඩුවේ වැඩ බැරි ටාසන්ල හැටියට පත් කළා. කිසිම වැඩ කටයුත්තක් කරන්න තමුන්නාන්සලාට අවස්ථාව ලබා දීලා නැහැ. නීතිය පිළිබඳ ජනතාවට පවසමින් බලයට පත් වූ පසුගිය යහපාලන ආණ්ඩුව දේශපාලන පරිගැණීම් සඳහා නීතිය යොදාගත් බව රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව පැවසුවා.
තියෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හිතලා බලලා අනාගතයේ අපේ ජනතාව රටේ ජනතාව ගැන හිතලා බලලා අපි තීන්දුව తీරන ගත යුතුයි. ඒක දේශපාලඥයන් වේවා, එමත් නැත්නම් ආගමික නායකයෝ වේවා, එමත් නැත්නම් සමාජයේ ඉන්න අයට අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න පුළුවන් කණ්ඩායම තමයි සෞඛ්‍ය අංශය. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම බැඳී සින්නෝ කටයුතු කරන්න. නීතිය ගැන කතා කරපු පහුගිය ආණ්ඩුව නීතිය ගැන කතා කරලා බලයට පත් වෙලා නීතිය යොදාගත්ත Tamanට ඕන ඕන විදිහට දේශපාලන පරිගැණීම් කිරීම සඳහා පසුගිය වසර පහ තුලදී නීතිය නමපු ඒවා සියල්ලක් අද එලිමෙමින් පවතිනවා. පසුගිය කාලවකවානුවේ තුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා භාරගෙන හිටියේ. ඉතින් මම දන්නේ අද තියෙන තත්ත්වය වෙනස් වෙලාද කියලා. මම මේ පක්ෂයේ හිටපු කෙනෙක් පමණයි. දැන් වර්තමානයේ මේ පක්ෂයට සම්බන්ධයක් නැහැ. නමුත් දන්නා ආකාරයට නම් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ईटीआई सह स्वर्ण महल्यन आयतेनन हि सिदु उ मूल्य वंचा संबंधेन एम आयतेनन हि हिटपु अध्यक्ष मंडल सामाजिकिन सिउदिना अपराध परीक्षण डिपार्टमेंट विसिन अद यलित अत्तनम कोटगेन तिबेनवा ईटीआई आयतने सिदु उ मूल्य वंचा संबंधेन एम आयतेने हिटपु अध्यक्ष मंडल सामाजिकिन सिउदिना अपराध परीक्षण डिपार्टमेंट विसिन अत्तनम कोटगेन तिबेनवा नीतिपतिवरया लबा दुन्न उपदेश मत मे मत्तरम कोट गनीम सिदु कल बव पोलिस माध्य प्रकाशक नियोज्य पोलिस पति अजित रोहन महता सदहन कला එසේ අතරම් ගොඩ ගන්න ලැබුවේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන්. එසේ අතරම් ගොඩ ගන්න ලැබුවේ ETI ආයතනයේ සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන් මෙම අතරම් ගොඩගත් අයවලුන් ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මීට පෙර මෙම සැකකරුවන් සිව් දෙනා රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අතරම් ගොඩ ගැනුණු අතර පසුව අප මත මුදා හැරුණා. අද දිනේ නැවත ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරම් ගොඩ ගෙන ඇත්තේ ETI ආයතනයේ සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන්. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකඳ මගුල්පොකුණ ප්‍රදේශයේදී තවත් වනාලියක විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සෝමවතී රක්ෂිතයේ සිරසෙරු වයස වෘදු 15ක පමණ වනාලියක බබයි වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ. පෙනීමේ ආබාධයකින් පෙළෙන තිත්මුවෙකු නිර්වින්දනය කර අල්ලාගෙන ගිරිතලේ වනජීවි ප්‍රතිකාර ඒකකයේ වෙත යැවීමට වයඹ කලපේ නිකවරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අද කටයුතු කර තිබෙනවා. අං සහිත මෙම තිත්මුවා කහල්ල පල්ලෙකලේ අබේ භූමියට අයත් පයගල කුරුප්පුගම වැවේ තනි වී සිටියේදී ගල්කිරියගම වනජීවි නිලධාරීන් විසින් ඊයේ සවස සොයාගෙන තිබුණා. කඩවත කිරිල්ලවල ශාන්තිභාවත ප්‍රදේශයේදී පුත්කලයක විසින් නිවසකට ඇතුළු වී එම නිවසේ මිදුලේ නවතා තිබූ යතුරු පැදියක් සරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පසුව අදාළ පුත්කලයා එම යතුරු පැදිය යොදාගෙන තවත් නිවසක් අසල තිබූ බෑගයක්ද රැගෙන පලා යන අයුරුද තවත් ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. යතුරුපැදිය හිමිකරු මෙලෙස සොරාගත් තම යතුරුපැදිය සොයා ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන අතර වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදු කරනු ලබනවා. අපට සමගින් අප ඔබෙන් සමු ගන්නවා. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්තිය තුලින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.